දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනේදීත් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. ගල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අතර ගල්ල වඳුරඹ මාර්ගයේ ස්ථාන කිහිපයකුත් වඳුරඹ බද්දේකම මාර්ගයේ ස්ථාන කිහිපයකුත් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එමෙන්ම ගංගාගේ ජල මට්ටමද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව පෝලියන් කුලප ඉරට්ට පෙරිය කුලප කුඩා කච්චු කොඩිය මඩුකන්ද ඇතුළු ස්ථාන රසකට මහ වැසි ඇදහැලී තිබෙනවා. වැසි සමග ඇති වූ සුළංතත්වයේ හමුවේ නිවස රසකටද හානි සිදු වී ඇති බවට වාර්තා වනවා. මෙවැනි විට වැසි සහිත තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාර්තා වෙමින් පවතිනවා. කෙසේ වෙතත් වර්ෂා සහිත තත්ත්වය සමගම ආපදා තත්ත්වයක් තවමත් වාර්තා වෙලා නැහැ. නමුත් සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක එකම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් අකණ්ඩව දැනුවත් කළ තියෙනවා. මේ පිළිබඳ එකම ඉදිරියේදී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පරිදි ඉදිරි කටයුතු වෙනුවෙන් සියලු ජනතාව සහ එම පුද්ගල ආයතනයන් දැනුවත් කිරීම ආයතන දැනුවත් කිරීම සහ සූදානම් කර තිබීම මේ වීඩියෝටත් ආපදා කළමනාකරණ මැදිස්ත්‍රිණ මගින් සිදු කළ තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීම මට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.